අපේ YouTube channel එක දැන්න subscribe කරන්න. bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. ඔන්න අද අපි ඔයගලත් එක්ක හදන්න යන්නේ දැල්ලෝ කරි එකක්. ඉතින් අපි බලමු අපේ මේ රසවත් දැල්ලෝ කරි එක හදන්න අපිට මොනවද වුමනා වෙන්නේ කියලා. මම ලෑස්ති කරගෙන තියෙනවා දැල්ලෝ ග්‍රෑම් 500ක්. ඉතින් අද මම ලෑස්ති කරගෙන තිබ්බ දැල්ලෝ එක ලොකු දැල්ලෝ එකක්. ඉතින් ඒක හන්දා මට රවුම් කපා ගන්න නැතුව චූටි චූටි මේ වගේ කෑලි තමයි කපා ගන්න උනේ. ඉතින් ඒ වගේම ඉඟුරු සුදුළු උණු මම තලාගෙන තියෙනවා. තක්කාලි පොඩි ගෙඩියක් අරගෙන තියෙනවා. මාළු මිරිස් එක ගෙඩියක්. ඒ වගේම අමු මිරිස් කරල් හතරක් විතර. කරපිංචා කුරුඳු කෑල්ලක්. ලූණු ගෙඩි දෙකක්. ලොකු ලූණු ගෙඩි. ඒ වගේම අපිට උවමනා වෙනවා සෝයා සෝස්, ගම් මිරිස් පහ, මිරිස් කුඩු, ඒ වගේම බැදපු තුන පහ, ලුණු, ඒ වගේම අපිට ෆ්‍රයි කරගන්න තෙල් ඕන නම් පොල් තෙල්. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපිට උවමනා වෙන්නේ. අපි මුලින්ම අපේ දැල්ලෝ එකට ලුණු මිරිස් ටිකක් අතගාලා පොඩ්ඩක් විනාඩි 15ක් 20ක් විතර තියාගන්න ඕන. ඉතින් අපි බලමු අපේ දැල්ලෝ එක මැරිනේට් කරගන්නේ කොහොමද කියලා. අපි සෝදලා පොඩියට කපාගත්ත අපේ දැල්ලෝ ටිකට කහ ටික, ඒ වගේම මිරිස් කුඩු ටික. මේ වෙලාවේදී අපි මිරිස් කුඩු ටිකයි දාන්නේ. අපි පස්සේ තව මිරිස් කුඩු ටිකක් එකතු කරනවා අපේ කරි එක හදන වෙලාවේදී. ඒ වගේම ලුණු, ගම් මිරිස්, ඒ වගේම තුන පහ ටික. තුන පහත් අපි පොඩ්ඩයි දාන්නේ කරි එකට තමයි තුරු ටික දාන්නේ. ඊට පස්සේ මේ ටික දාලා අපි මේ ටික හොඳට මෙහෙම කවලම් කරගමු. කවලම් කරගෙන අපි සෝයා සෝස් ටිකක් මේකට එකතු කරගමු. සෝයා සෝස් අනිවාර්ය නැහැ, ටිකක් තිබ්බොත් හොඳයි. ඉතින් ඕගොල්ලෝ කැමති නම් මේකට විනාකිරි ටිකක් වුණත් එකතු කරගන්න පුළුවන්. මම අද තක්කාලි එකතු කරන හන්දා විනාකිරි එකතු කරන්නේ නැහැ. දැන් අපි මේක විනාඩි 15ක් 20ක් විතර තියලා තියමු. ඊට පස්සේ අපි අපේ කරි එක හදාගන්න ටෙම්පරාදු කරන හැටි කොහොමද කියලා බලමු. අපි මේ වගේ මැටි ඇතිලියක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දාගමු. අපේ තෙල් ටික මේ විදිහට රත් වෙගෙන එද්දි අපි අපේ ඉඟුරු සුදුළු උණු මේ තලාගත්ත ටික මේකට එකතු කරගමු. මේ ඉඟුරු සුදුළු උණු හොඳටම ෆ්‍රයි වෙන්න ඕනේ නැහැ. ලාවට අපිට සුවඳ දැනෙනවා. එතකොට අපි අපේ කරපිංචා ටිකයි, රම්පේ කෑල්ලයි, ඒ වගේම අමු මිරිස් ටිකයි මේකට එකතු කරගමු. මේ ටික මේ විදිහට ටෙම්පරාදු වෙගෙන එද්දි අපි මැරිනේට් වෙන්න තිබ්බ විනාඩි 20ක් තිබ්බ අපේ දැල්ලෝ ටික අපි මේකට එකතු කරගමු. අපි ඉතුරු එළවලු ටික පස්සේ තමයි අපි මේකට එකතු කරගන්නේ. දැන් අපි මේකට තෙම්පරාදු වෙදී අපි කිව්වා මිරිස් ටිකක් එකතු කරගන්නවා කියලා. ඉතින් අපේ කන්න පුළුවන් රසේ ගානට අපි මිරිස්, ඒ වගේම තුන පහ ගම් මිරිස් ටිකක් එකතු කරගමු. මම ටිකක් වැඩියෙන් දානවා. මොකද මේ කරි එක ගොඩක් රසයි මිරිස් තුන පහ රසට තිබ්බහම. මේකට අපි වතුර දාන්නේ නැහැ. මේක මේ විදිහටම තමයි තැම්බෙන්න අරින්නේ. මේකෙම වතුර හැදෙනවා. ඒ වතුරෙන්ම තැම්බුනහම තවත් රසයි මේක. ඉතින් අපි මේක මෙහෙමම තැම්බෙන්න අරින්න. ඒ අතරදී අපි අපේ තක්කාලි ටික මේකට එකතු කරගමු. මොකද තක්කාලි වල ඇඹුල් රහ අපේ දැල්ලෝ එකට එකතු වුනහම තවත් හරි රසයි. අපි දැන් මද ගින්දරේ ලිප කියලා මේක පියනකින් වහලා
විනාඩි 5ක් විතර ගියාට පස්සේ බලමු අපේ දැල්ලෝ එක කොහොමද කියලා. දැන් අපි විනාඩි 5කට පස්සේ බලමු අපේ දැල්ලෝ කරේක මේගොල්ලන්ට පේනවද වතුර පෑදිලා තියෙනවා. වතුරයි තෙලුයි දෙකම හොඳ සුවඳකුත් එනවා. දැන් අපි අපේ ලූණු ටිකයි ඒ වගේම මාළු මිරිස් ටිකයි අපි මේකට එකතු කරමු. කරී එකක් කිව්වට මම මේක අර ග්‍රේවි එක පොඩ්ඩක් උකුවට තියෙන විදිහට තමයි හදන්නේ, නැතුව පොඩ්ඩක් වගේ නෙවෙයි හදන්නේ. ඉතින් ඒක හන්දම ලූණු ටිකක් වැඩිපුර ගත්තේ. අපි ඒක මේ විදිහට කවලම් කරගමු. අපි දැන් මේ ටික දාලා ආයෙත් විනාඩි 5ක් විතර මේක මදගින්දරේ උයාගමු. අපි මේක ආයෙත් ටික වෙලාවක් මේ විදිහට වහලා තියාගමු. දැන් අපි ඉතුරු විනාඩි 5ට පස්සේ මේ පේනවද හොඳට වතුර එකතු වෙලා තියෙනවා. මම තක්කාලි ටිකක් දාපු හින්දා මම තව ගොරක කෑල්ලකුත් මේකට එකතු කරගත්තා. ඉතින් ඕගොල්ලන්ට කැමති විදිහට තව ඕනනම් මේක ලිපෙන් ආෆ් කරාට පස්සේ දෙහි ටිකක් වුණත් උඩට මිරි කරලා ගන්න පුළුවන් තවත් රසවත් වෙන්න. ඉතින් ඕගොල්ලන්ට කැමති විදිහට මේක රසවත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකට ඒ කියන්නේ දැල්ලෝ කියන්නේ ටිකක් උෂ්ණ කෑමක් නිසා අපිට පොල් කිරි ටිකක් වුණත් දාලා මේක කරි එකක් විදිහට හදාගන්න පුළුවන්. නැත්නම් වතුර ටිකක් වුණත් මේකට දාලා මේකේ හොදි ගතිය ටිකක් වැඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහටම වුණත් අපිට කෑමට ගන්න පුළුවන්. දැන් අපේ දැල්ලෝ කරි ගහලේ අපි ලිප ඔෆ් කරමු. ඉතින් මේ තියෙන අපි හදාගත්ත දැල්ලෝ කරි එක. ඉතින් ඕගොල්ලන්ට කිරි විදිහට කන්න කැමති නම් මේකට පොල් කිරි කලින් කිව්වා වගේ එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හොදි ටිකක් වැඩිපුර තියෙන්න ඕන නම් වතුර ටිකක් උනත් ඕගොල්ලන්ට මේකට එකතු කරගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට මුණත් ඕගොල්ලන්ට කෑම එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් පොඩි දරුවෝ ඉන්නවා නම් මේකේ මිරිස් සැර ගම් මිරිස් වලින් ටිකක් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් ගෙදර අයත් එක්ක හදලා මේක රස විඳලා අපිට කියලා එවන්න කොහොමද රස කියලා. අපි ආයෙත් මේ වගේ තවත් රසවත් කෑමක් එක්ක හමුමු.